අද මෙම පුනරීක්ෂණයෙන් සාකච්ඡා කරන්නේ මතකය තබා ගැනීමේ උපක්‍රමයන් මොනවාද නැත්නම් මතකය දියුණු කර ගැනීම සඳහා යොදාගත හැකි උපක්‍රමයන් මොනවාද කියන එක. මෙහිදී මෙම පුනරීක්ෂණය මා හිතනවා වඩා වැදගත් වෙයි. උසස් පෙළ විෂය හදාරන සංවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන අයටත් අනෙක් මේ නරඹන සෑම දෙනාටම මේ මතකය දියුණු කර ගැනීමේ උපක්‍රමයන්ගෙන් එකක් තමයි කාණ්ඩ වශයෙන් මතක තබා ගැනීම. මම ඔබට උදාහරණයක් කියන්නම්. දුරකථන අංකයක් ඔබට මතක තබා ගන්න කියලා කියනවා. මෙය කාණ්ඩ වශයෙන් කොහොමද ඔබ මතක තබා ගන්නේ? කියන්න දුරකථන අංකය මතක තබා ගන්නවා තනි ඉලක්කම් වශයෙන් 8 7 5 1 9 2 මේ දුරකථන අංකය. ඔබ එසේ නැත්තම් 3 2 5 1 4 1 මේ වගේ යම් ආකාරයක කාණ්ඩ ගත කරලා මෙය මතක තබා ගන්න පුළුවන්. ඒ වගේම කවි, ශ්ලෝක, ස්තෝත්‍ර ආදී ක්‍රමයන්ගෙන් මෙය මතක තබා ගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට සත්සතිය මතක තබා ගන්නන් මතක තබා ගන්නට හැකි කවියක් කියන්නම්. මෙය ඕනෑම දෙයක් සඳහා ඔබට යොදා ගන්න පුළුවන්. පළමු බෝධි දෙවනුව අනිමිසි ලෝචන, තෙවැනි රුවන් සක්මන් සිව්වැනි එතන, මහ අජපල් සෙවන පරදා වරදුන, හයනයි දරණ හත කිරිපලු නුග සෙවන. මේ වගේ කවියක් මම නැවත වරක් ඔබට කියන්නම්. එතකොට මේ කවියක් ආකාරයෙන් ඔබ මතක තබා ගත්තොත් එය ඔබේ මතකය දියුණු කරන්න පුළුවන්. පළමු බෝධි දෙවනුව අනිමිස ලෝචන, තෙවැනි රුවන් සක්මන් සිව්වැනි එතන, මහ අජපල් සෙවන පරදා වරදුන, හයනයි දරණ හත කිරිපලු නුග සෙවන. මේ ආකාරයට මතකයන් ඔබට සිතෙහි ධාරණය කරගන්න පුළුවන්. ඒ වගේම අපි උදාහරණයක් ගමු. ඔබ කිමු මෙහෙම, ඔබ සිංහල විෂය හදාරන ව්‍යාකරණ අවශ්‍යයි. ව්‍යාකරණ ඔබ ඉගෙන ගත යුතුයි. විභක්ති ගැන මේක තිබෙන්නේ සිඳත් සංග්‍රහයේ. ඔබට පුළුවන් නම් මේ කවියක් විදිහට මතක තබා ගන්න. පෙරකම් කතු කරන සපදන්නවදි සබදේ ආදර අල විබත් නමයක් වශයෙන් පැවසේ. බොහොම සරලයි, බොහොම පැහැදිලි. පෙරකම් කතු කරන සපදන්නවදි සබදේ ආදර අල විබත් නමයක් වශයෙන් පැවසේ. පෙරකම් කතු කරන සවදන්නපදි සබදේ ආදර අල විබත් නමයක් වශයෙන් පැවසේ. ඔබට පැහැදිලිනේ. මේ බොහොම සරලව හිතන ඔබට තේරුම් ගන්න ඇති කියලා. කවියක් ආකාරයෙන් මෙය මතක තබා ගන්න පුළුවන්. ඊළඟට ඔබ යම් ආකාරයක ශ්ලෝකයක්, ස්තෝත්‍රයක් ආකාරයෙන් යමක් මතක තබා ගන්න පුළුවන් නම් මේ මතකය දියුණු කර ගැනීමට තවත් හොඳ උදාහරණයක්. ඒ වගේම ඔබට පුළුවන් නම් ඔබ බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන කෙනෙක් නම් එතකොට ගමු මෙහෙම. අවදුම්බරම් බවම් පුෂ්පං සුවේත කාකශ පාණියෝ වත්සම් පාදයන් ජලයේ වක්කේ ශ්‍රී වාක්‍යෙන් නවිස්වසේ. මුඛපද්මං ජලාකාරං චලාචන්ද සීතලං. මේ වගේ ශ්ලෝකයන් ඔබේ පිළිතුරට එක් කර ගැනීමට වගේම මේ ආකාරයේ මතක තබා ගැනීම සඳහාත් ඔබට මෙය යොදා ගන්නට පුළුවන්. මේ මතකයන් දියුණු කර ගැනීමේ ක්‍රමයක්. ඊළඟට අපි ගමු නිර්මාණාත්මක වැකි. මේ නිර්මාණාත්මක වැකි වලිනුත් ඔබට පුළුවන් ඔබේ මතකය දියුණු කර ගැනීමට සහ මතකය වඩා හොඳින් ධාරණය කර ගැනීමට. අපි කුඩා කාලේ කියනවා, මේක නම් මේ හැමෝම දන්න දෙයක්, උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මිනිදිද බලාවරෙන්. මේ අර අපගේ උතුර නැගෙනහිර, බස්නාහිර, දකුණ බටහිර කියන ආකාරය. නමුත් ඔබ සංනිවේදන විෂය හදාරන නිසා ඔබ ගන්න නිවුස් කියන එක N North, E East, W West, S South. News කියන එක හැදිලා තියෙන්නේ එහෙම. ඒ වගේම
තවත් ඉංග්‍රීසි වචනයකින් මම ඔබට නිකන් මතකය උපක්‍රමශීලීව වර්ධනය කරගන්න තවත් එක් උදාහරණයක් කියන්න. ඔබට මේ නිකම් හාස්‍යෝත්පාදක ලෙසම ඔබේ සිතේ ධාරණය කරගන්න පුළුවන් ඔෆිස් කියන වචනය ගන්න. ඔෆිස්. මේ ඔෆිස් කියන අකුර ඔබ ලියන්න මෙහෙම ඕ F F පොඩි ඉඩක් තියලා I C E of ice O F F of I C E of ice. ඔබට පැහැදිලි කෙසේද මේ මතකයන් උපක්‍රමශීලීව හිතේ ධාරණය කරගන්නේ කියන එක. ඔබට අරුතෙන් යමක් හිතනවාට වඩා ඒ හිතමින් නැත්තම් වනපොත් කිරීම කරන්නට නැත්තම් පාඩම් වනපොත් කරනවා කියන්නේ කටපාඩමින් කියනවා කියන එක. ඊට වඩා මේ හිතෙහි ධාරණය කර ගැනීම නැත්තම් මතකයන් හිතෙහි රඳවා ගැනීම සඳහා මේ උපක්‍රමයන් යොදන්න පුළුවන්. තව බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔබට පුළුවන් නම් එය රැංගමු කවියක් ගමු. කවි කොටසින් කොටස ඔබ පාඩම් කරොත් නැත්තම් කොටසින් කොටස අධ්‍යයනය කළොත් එයත් එක ආකාරයක ක්‍රමයක් හිතෙහි ධාරණය කරගන්න. දැන් ගම්මු සැලිනි සන්දේශයේ එක කවි කිහිපයක් ගත්තොත් සැලද සුලකුරු මියුරු තෙපලෙන් රඳන රජකුර රහස මැතිනෙහි සිහිනෙහි සැලලිහින් සඳ. දැන් මේක ඔබ කොටස් වශයෙන් ගත්තොත් සැලද සුලකුරු මියුරු තෙපලෙන් රඳන රජකුල රහස මැතිනිය සිහිනේ සැලලිහින් සඳ. දැන් ඔබ දන්නවා බෞසස් පෙළ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් නම් හෝ ශිෂ්‍යාවක් නම් සමුද්‍ර ගෝෂ විරිත මෙහි තියෙනවා කියලා. නල බල සසල දල රල පෙළ නුබ නැගෙන. දැන් ඔබට මෙහ කිසියම් ආකාර රටාත්මක ක්‍රමයකට මතක තබා ගැනීමේ උපක්‍රමයක් වෙන්න පුළුවන්. කිසියම් රටාවකට ඔබෙහි මනසෙහි මේ මතකයන් මනස තුල මේ මතකය ගබඩා කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් එකක් තමයි කිසියම් ආකාරයකට මතක තබා ගැනීම. ඔබ දන්නවා සමුද්‍ර ഘോഷ විරිත කියන්නේ රළ ගමන් කරන ආකාරය. නැත්නම් මුහුදේ රළ ගමන් කරන ආකාරය. දැන් මම කලින් කිව්වා ඒ කුමක්ද කියන එක. ඒ කියන්නේ නල බල සසල දර රල පෙළ නුබ නැගෙන. නල බල සසල දල රල පෙළ නුබ නැගෙන. ඔබට පැහැදිලි කොහොමද මතකයන් නැත්තම් උපක්‍රමශීලී ලෙස සිතෙහි මතකයන් සහ කරුණු ධාරණය කරගන්නේ කියලා. මම හිතනවා ඔබට මෙය ප්‍රමාණවත් වන්නට ඇති. ඔබේ මතකය උපක්‍රමශීලී ලෙස වර්ධනය දියුණු කර ගැනීම සඳහා ඔබට ජයග්‍රහණය නියතයි. මේ ක්‍රමයෙන් ඔබ උත්තර ලියනවා වගේම සන්නිවේදන විශේෂයි පුනරීක්ෂණයකට පිළිතුර මේ ආකාරයෙන් ප්‍රකාශ කළොත් ඇත්තටම ඔබට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්.